අද සම්බන්ධ වෙලා ඉන්නේ ටවින්.් Llk වෙබ් අඩවියත් එක්ක අද විද්‍යාපාඩමුගණන මම ශාමලි සුරවීල. එතකොට දරුවනේ අපි අද කතා කරන්න පාඩම තමයි අට ශ්‍රේණයට අදාළ ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි කියන කොටස. ඔබ දැම් මේ වෙද්දි අපේ පාඩම් සෑහෙන ප්‍රමාණයක් නරම්ඹල ඇති ඒත් එක්කම ඔබට පුළුවන්කම ලැබෙන්ඩ ඇති ඒවාට සම්බන්ධ ගැටලුවලට පිතුුහ.lk වෙබ්බඩ වයේ තියෙනවා ඔබට අදාළ ඒ පාඩමට අදාළ ප්‍රශ්න ත්‍රබට පුළුවන් කෙටි ප්‍රශ්න කරන්න ඒ වගේම රචනා ප්‍රශ්න කරන්න ඒ සියල්ලම සම්බන්ධ කරගෙන ලොකු දැනුමක් ලබා ගනී කියලා මම ඔබ විශ්වාස කරනවා ඉතින් දරුවනේ ශාකවල ප්‍රධාන ජෛවක්‍රියාවලි කියන පාඩමේ දී මම ප්‍රශ්න කීපයක් ඔබට යොමු කරනවා පළවෙනි මේ තමයි ප්‍රභා සංස්ලේෂණය කියන්නේ මොකක්ද කියලා එතකොට අපි මේ ක්‍රියාවලිය ඉගෙනගන්නවා මේ හය පන්තිීද හයේ පන්තිීරී ඔබ ඇහුවනම් ඔබ කියන්නේ ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය කියලා නමුත් අද මමහන්නේ අටේ පන්තිර ගිල්ලන්නේ එතු ඔබට ඒ පිළිතුරෙන් සෑහමකට පත්වීමේ හැකියාවක් ලැබෙන්ඩි නෑ ඔබ දැනගත්ත යතුයි මේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය සාධක මොනමද කිය ඒ සාධකටික දන්නවනම් ඒ සාධකටික ගලපලා ලියන පිළිතුර ප්‍රභාසංස්ශලේෂණය යනු කුමක්්‍ර කියලෙකට පිළිතුර වෙන. ඒනම් මෙහෙමිතම දැන් අපි දන්නම ප්‍රභාසන්ස්ලේෂ් ණට අවශ්‍ය සාධක මොනවාද කියන. කාබන්ඩයක් සයි ව ජලය ඒවා මේ ක්‍රියාවලී අවශ්‍ය අමුද්‍රව්්‍ය වෙනවා. ඒත් එක්කම තමයි මේ ශාකපත්‍රය තුළ තියෙනවා හරිත අප්‍රද ඒ හරිතප්‍රද තියෙන්නේ කොහෙද හරිත ලව කියන ඉන්ද්‍රයිකාවල එතකොට මේ හරිතා ප්‍රදත් අපිට ප්‍රභා සන්ස්ලේෂණයට අවශ්‍ය වන අභ්‍යන්තර සාධගයක් වෙනවා. ඒත් එක්කම සූරයාගෙන් ලැබෙන ආලෝක ශක්තියත් මේ ප්‍රභා සන්ස්ලේෂණයට අත්‍යවශනයි. එතකොට ජලය සහකාබන්ඩයක් සයිඩ්වාය ඇති විට නේද හරිතත් ප්‍රද ඇති ශාකපත්‍රවල හෝ හරිතප ප්‍රද ඇති තැනක සූර්යාල යාලෝක ශක්තිය උපයෝගී කරගනිමින් සිදුකන් ලබන ක්‍රියාවලියයටට නැත්තන් සිදුකන් ලබන ආහාර නිිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංස්ලේෂණය කියලා. තොට ඔබ එවැනි පිළිතුරකට සූදානම්වීම අවශ්‍යයි ඔබගේ විභාග සොඳහා. මොකද හේතු අපි හය පන්තිීදි තිගෙන ගන්නම ශාකයක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංස්ලේෂණය කියලා ඊට වඩා ඊට ඔබ්බට ගිය පිළිතුරක් මවෙන් පලාපොරොත්තු වෙනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නයේදී ශාකපත්‍රවල පිෂ්ටේ නිපද වී ඇති බව පරීක්ෂණාත්මකව කොහොමද හොයන්න කියන මේ ගැටඩුවක් තමයි දී ලතිීන්. ඒදී අපි පියවර කීපයක් ගැන කතා කරනවා දැන් එතනදී මේ බලන්න දැ මේ වගේ ඇටවුමකට අපි කියනවා මේ තාපේ සම්බන්ධ කරලා තාපය බීකරේ රත් කරගන්න ත්‍ර මේ වගේ අවස්ථාවක් අපිට උදව් කරගන්න වෙන එතදදී පළවෙනිම අවස්ථාවේදී මේ බීකරය තුළට මේ ශාකපත්‍රයක් දාන මේ එ ස්ත්‍රීතු ලාම්බපු දැල්ලෙෙන් නැත්තම් බන්සන්දාහක රත් කිරීම කනන්න පුළුවන්. එතකොට ස්වල්ප වෙලාවකදී මේ ශාකපත්‍රය අජීවී බවට පත්වෙන. මොකද අපී ගහෙන් කඩාගත්ත ශාකපත්‍රයක් සජීවී කොටස. එතකොට මේ ශාකපත්‍රය අජීවී වෙනකොට දරුවනේ මේ සයිලවල තියෙන පාරගම්වෙතාවේ වැඩි වෙන. ්‍රව්‍ය හාටමි හටයාමේ හැකියාව. මේ බල දැන් මේ විදිහට සකස්කරපු ශාකපත්‍රය, අජීවී කරගත්ත ශාකපත්‍රය අපි ඊළඟට ගන්නේ කැකෑරම් නලයක් තුළට දානව මධ්‍යසාර. ඔබ දන්ුවනි මධ්‍යසාරවල වරණය මධ්‍යසාර කියන්නේ අවරණ ද්‍රාවණය මේ අවරණ ද්‍රාවනය තුළට අර අජීවී කරගත්ත ශාකපත්‍රයේ දාලා ඒක තබන්නේ මෙන්න මේ උනුසු ජල අඩංගු බීකරය මත එවැනි ඇටවුමකට අපි කියනවා ඒකට අපි කියනවා ජලතාපකයක් කියන ජලතාපකයක් තුළ තබා තමයි මධ්‍යසාරදාලා උණුසුම් කරන්න එකට හේතුව තමයි මේ මධ්‍යසාරාඩංගු කැකෑරම් නළය එක කෙලිම් මේ බංසන්දාහකයට හෝ ස්ට්‍රීතුලාම්පු දැල්ලට ඇල්ලුවොත් මොකද වෙන්නේ මෙතනදී ගිනි ගැනීමකට ලක් වෙන්න පුළුවන් ඒක නිසා එතකොට එහෙම කරන්නේ අපි කරන්න මොකද ජලතාපකයක් තුළ තබල උණුසුම් කරන. දැ ඊට පස්සේ ඒ උනුසුම් කරගත් අට පස්සේ ඔබට පෙනේවී අර කැකෑරුම් නලයට අපි ලබාගත්තා ආවාරණ මධ්‍යසාර ටික අර කෙහෙල් දල්න්නේ තියන කොළපාටට හුරු පාටක් ගන්නවා ඒත් එක්කම දරුවනේ අර ශාකපත්‍රය ක්‍රමයෙන් සුදු පැහයට හැරනවා. ඒ මොකද හේතුව ශාකපත්‍රයේ කොළපාටවෙඩ හේතුව තමයි ඒක අර හරිතපද කියන වර්ණකේ තිබීමනි ඔබය දන්නවා. එතකොට දැන් අපි මේ පිෂ්ටපරිීක්ෂාව කරන්න සූදානම් වෙන්නේ. එකට අවශ්‍යයි රසානික ද්‍රෞ්්‍යයක්. මොනමදේකට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඒකට අවශ්‍යයි අඩ ත්‍රයිඩීන් ශාකපත්‍රයට නිකම්ම දැම්මට අපිට පිසිදුවල වර්ණ විපාර්යාසයක් බලාගන්න බෑ මොකද හේතුව ශාපත්‍රයේ කොළපාටයිනි. එතකොට මේ ශාකපත්‍රයේ තියන කොළ පැහැ ඉවත් කිරීම තමයි මේ මධ්‍යසාරවල උණුසුම් කිරීම අරමුල්. එහෙමනං පවෙනි පියවර තමයි මේ කියන ශාකපත්‍රය අජිහිවී කිරීම. දෙවැනි පියවර තමයි අර ශාකපත්‍රයේ තුළ තියෙන මධ්‍යසාර ටික ඉවත් කර ගැනීම. ශාකපතයතුළතින් හාරි දත්්පදටික ඉවත් කර ගැනීම මධ්‍යසාරයට. එතකොට අපි කිව්වා මධ්‍යසාරවල වර්ණ කොළපාට වෙනවා? ශාකපත්‍රය ක්‍රමයෙන් සුදු පැහයට හැරෙනවා කියලා. ඔන්න දැන් අපිට පුොළුවන් අර වර්ණ වෙනස බලාගන්න. දැන් අපි කරන්නමුකක්ද මෙන්න මේ වගේ වීදුරු පෙත්්‍රදීසියක් අරගෙන ඒ පෙත්්‍රිදීසිය තියෙනවා පුතේ සුදු පාට පිගම් ගඩලක් හුඩ. ඇයි අපිට වර්ණ විපාර්යාසය පැහැදිව නිරීක්ෂණය කරගන්න දැන් ඔබට පේනවේති මේ සමතුපිට මේ පෙත්‍ර දීසිය තිබ්බා කියලා අපි ලොකු වර්ණ විාර්යාසයක් පේනෑ මකොද ේතුව එනිය තියෙන පාගන පේෙන්. එතකොට අපි කරන්න නිමොකක්ද අර අවරණ පත්‍රය අරගෙන හොඳින් සෝදලා මේ පෙක්විදේශය මත තබලා අය ඩීන් බිදු කීපයක් තාම් අයඩින් බිදු ධාපහාම පිෂ්ටය සෑදිලාතිත් බනම් මේ පත්‍රය දම් පාට හුරු ෆිල් පාටක් ලැබෙන එතකොට ඒ විදිහට අපිට පුළුවන් ප්‍රභා සංස්ලේෂණයේදී පිෂ්ත්‍රය සෑදුනාද කියලා නිරීක්ෂණය කරගන්න ඒවගේම නිගමනයක් ුවන් ත මේ පරිශ්ණනි සඳ ආවශ්‍ය දේවල් මුුණුවද කිය ලොබෙන් හෝ ඔබ කියන්න ඕනේ මනවද කියන්නේ අපිට ඕනෙ තෙපාව ඒ වගේම කම්බිදලක්ක ඕනේ ඒ වගේම දාහකයක් ඕනේ බන්ස දාහකයක් හෝ ස්පීතු ලාම්බු දැල්ලක් බීකරයක් ඕනේ ජලය ඕනේ පෙට්ට දීසියක් ඕනේ අයිඩීන්ද්‍රාවනයක් ඕනේ ඉලකට අපිේ යිඩීන්ටික ගන්න පොටි ්්‍රොප එකක් ඕෝන ඒක දාගන්න එකට අන්නේේ වගේ කොටස් අපිට අවශ්‍ය වෙනෝ තර මේ පීෂණයේදී අවශ්‍ය දේවල්මොනොමද මේ ක්‍රියාකාරකම කර්න්නේි කොහොමද කියනක ඔබ දැගත්ත තුයි ඔබ ප්‍රශ්නයට උත්තර දිහට මේවා සපයන් ලෝනි. අපේ ඊගාව ගැටලුව වෙන්නේ ප්‍රභාසංස්ලේෂණයේ අතුරු පලයකුමක්ද එය පරීෂනාත්මකව පෙන්නන්නේ කොහොමද කියලා. දැන්දරුවනේ ප්‍රභා සංස්ලේෂනයේ දී හැදන ප්‍රධානඵලය විදිහයට අපි සලකන්නේ ග්ලෝකෝස්. ගලෝ ශාකපත්‍රය තුළ නිපද වනාට ඒ නිපදවුණු සෑනින් මේ ගලෝකෝස් ටික පිෂ්ටේ බවට පත්වෙනවා. ඒකයි අපි අර කලින් පරීක්ෂණයේදී පිෂ්ට පීක්ෂාවක් කළේ මොකද ශාකවල ප්‍රභාසංශේෂණය වුණනා කියලා ග්ලෝකෝස් පරීක්ෂාවක් සිදු කරන්න න්නේෑ. එකට හේතුව තමයි ගලුකෝ සෑදනුවහාම පිෂ්ටේ බවට සංජිත වෙනවා. ශාකපත්ත්‍රය තුළ හෝ ශාකයේ කිසියම් තැනක. ත්‍ර සාාකයේ සංචිතපලයේ පිෂ්ටය ඒවගේම ශාකය තුළ පරිවාහන පලේ වෙඩිම කක්ද ප්‍රභාසංන්ස්ලේෂණයේ සුපෝස් සුපරෝස් විදිහට තමයි එක් තැනකින් තවත් තැනකට මේ ආහාර පරිවහනය වෙන්නි. එතකොට මෙතනහන්නේ අතුුය ප්‍රධානඵලයට අමතරව දෙයක් අපිට ලැබෙනවානම් අන්න ඒව තමයි අතුරු පල විදිහට සලකන්න. එතකොට ප්‍රභාසන්ස්ලේෂණයේ දී අතුරු පල වෙඩිමන මද කිය බලමු අපි තැම් මේ බලඩ අපි හිතමු, ප්‍රභාසංස්ලේෂණයේ දී රසායනික සමීකරණය ලිවෝත් දරුවනනි අපිට ලියන්නවෙනි මේ විදිහයටනේකාබ2 ඒත් එක්කම ජලය මේ ප්‍රධාන අමුද්‍රගවිය දැ මේ විදිහයට සංකේත වලින් ලියනවනම් මේ රසා අයනික සමීකරණය ඔබට තියෙන්නේ රසායනක සමීකරණය න මේ වචන සමී කරනය එ එකකට ලේසි අපි ලියනවාකාබඩයක්ෂයි් සිංහැලෙන් එකතු කිරීමලක්කුණ ජලය ඊ රඟට මේ ප්‍රතික්‍රියාවෙදි සෑදෙනවාලකෝ සෑදිනවා ඒත් එක්කම මේකෙදි ලැබෙනවා දැන් එතකොට මේ ප්‍රබාසන්ස්ලේෂණ සමීකරණයේදී මේ සමීකරණයේ ඊතලයේ ඉහලින් අපිදානවා ආලෝක ශක්්තිය පහලින් අපි නනවා හරිතතා ප්‍රද කිය එතකොට මේ ගලූකෝස්ලට අමතරව ලැබෙන පලය තමයි අතුරු පලය විදියට සලකන්නේි දැන් මේ තියෙන්නේ ප්‍රභාසංන්ස්ලේෂණයට අදාළ වන ප්‍රසායනික සමීකරණේ මම ඔබට කිව්වා ඔබගේ බලාපොරොත්තු වෙන්න මොකද රසායනික සමීකරණය නෙවෙයි වචන සමීකරණය. රස්සාවායනික සමීකරණයක් ලිගුවනන් අපි මේ සමීකරණය තුළිත කිරීමක් කියල දෙයක් කරනවා. නමුත් අපි මේ පන්තීදිත් තුළිත කිරීමක් ගැන කතා කරන්නේ. ඒක නිසා අපිටඒ ගැන කරදර වෙඩ දෙයක් නෑ. එතුකොට ඔබ දන්නවා මේ ප්‍රභාසන්ස්ලේෂණයේදී හැදුණු අතුරු පලය තමයි ඔක්සිජන් වායුව. දැන් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ ඔක්සියන් වා එකතු කරගන්න කියලා. අන්නඒ එක තමයි ක්‍රියාකාරකම බවට පත්වෙන්. දැම් මේ බලන්න මේ ඇ මේ ඇටුම තමයි ප්‍රබා සංස්ලේෂනයේ දී පිටවෙන ඔක්සිජන්වායි එකතු කරගන්න තියෙන ඇටුම් අපි මේක තමයි විද්‍යාගාරයේදී සකස් කරනු ලබන්න. දැම් මෙතන බලන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. මේ බලන්න ජල ද්‍රෝණිකාවක් ඕෝන් මේ ජලදෝනිකා ජලය පිරිච්ච ද්‍රෝනිිකාවක්. එතකොට මේ තියෙන්න්නේ අරාපී පුනේලය විදිහට ගන්න කොටසේ ඉහලින් ්‍රහන නල කොටස පීෂ්ණ නලය. මේ තියන්නේ ජලජ ශාකයක් හයි්‍රිල්ලා හෝ ඊට සමාන ජලය තියන ශාකයක් අපි සමයසාමාන්‍යෙන් මේකෙදී භාවිතා කරනවා. එතකොට මේ ඇටවුම තමයි අපි සකස් කරගන්න තර මේක කොහොමද වෙන්න. දැම් මේ තියන්නේ ජලය පිරිද්‍රෝණිකාව මේ ඇටවුම සකස් කරන්නේ දුවේ පුතේ අපි සම්පූර්ණයෙන්ම ජලය තුළ නිමයි. මොකද හේතුව පිටතින් වාතය ඇතුළුණ මේ අසාර්ථකයි. ඊට පස්සේ මේ ඇටවුම ජරයෙන් පුරවල තියෙන්නේ මේ පුනේලය තුළඒවගේ පිීෂණ නලය තුළත් ජලය පිරට තියන්නේ මේක මුුණින්ගතට හරවල තියෙනු නලේ පල්ලිහාදී ග්‍රාවණය තු දාග ජලය තුළදිම ඔසවලා අපි මේක හොඳින් හිරවෙිය ලැබෙන තැනක තියනට හරිම. දැන් එතකොට මොකද වෙන්නේ ඉහලින් සූරයාලෝකයේ ලැබෙනකොට මේ ඇතුළේ තියෙන සාකවලින් හිමින් සැරේවායිභගුලු පිට වෙනවා ඔබට පේනවා ඒවායිපුුගුලු සියල්ල ක්‍රමයෙන් ඉහලට යමින් මේන මේ උඩ තියන පරීංෂණ නලේ තියන ජලමට්ටම පහලට දල්ලු කරමින් මේ නලය තුළ ඉහල තැම්පත්වීමක් සිද්ධ වෙන. එතකොට මේක තමයි ප්‍රභාසංස්ලේෂණය අතුරුපලය එකතු කරගන්න ක්‍රමය. අපින මේ ක්‍රමේ අපි අතුරුපලයක් ගැන එකතු කනවදන්න නැති වුණනාට අප දන්නව දරුවනේ ඔයාලගේ ගෙදර තියෙන මාලුටැන්කිවලට ජලජ ශාකදාලා ප්‍රයෝජනය මකක්ති කියලා මාලු සර්සනය ස දහාවශ්‍ය වෙන ඔක්ෂයන් මයිව ලබාගන්නවා බොෝම පහසුවෙන් මොකද හේතුව මේ ශාක ප්‍රභාශන්ස්ලේෂණය කරදි පිට වෙන ඔක්සියන් මයිු තකොේ ක්ෂයන් මයිව ජලජ ජීවීන්ට උදව් වෙන ඒ විදිහෙට ඊළඟට දැන් මෙෙන මෙතනදී අතුරු පලය සම්බන්ධ තමයි අප කතා කරේ ඊනකට දරුවනේ මේ පාඩනේදී අපි කතා කරනවා දව්‍ය පරිවාහනය වන ක්‍රමු ඒ අතුරින් විසරණය කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරමු තර විසරණය කියලා කියන්නේ මොකක්ද කියලා බැන්ුවෝත් අපි දන්නම ඔයාලගාව තිබ්බොත් සෙන්ට් බෝතලයක් සෙන්ටකුප්පියයක් තේලා ඕක හිමීන් සැරේ ටීචට හොරෙන් මොකද කරන්නේ පන්තින්න ගම විෘත කරනුවනි ටිකක් වෙලා යනකොට ඔන්න ගැන් පන්තියට සුවද දන්න ටිකක් වෙලා යනකොට අපිට සුවද දන්නවා සමහන් ටීචත් අහන්න පුලුවන් ඇද පන්තීර කවද මේවා ගෙනාව කියලා. එතකොට අන්න එතන සිද්ධ වෙන්න විසරණය. මොකත් එතන වෙන්නේ. එතකොට දරුවනේ අංශු සාන්ත්‍රණයේ වැඩි තැන ඉඳගෙන. අංශු සාන්ත්‍රණය අඩු තැනකට අංශු ගමන් කිරීමක් සිද්ධ වෙන. මේක තමයි විසරණය කියලා කියන්නේ. තොට මේ අංශු සුවදාංශුද න අන්ෙල දිීරේ තුර නිල් අංශු ගමන් කිරීමක්ද මොනවා හරි දෙයක් වෙන්න පුළුව. උතු දේක විසරණේ. නමුත් මේ විසරණයක් එෙක්කර් ආශසතියන් කොහමද වෙනස් වෙන්න කියලා අපි දැනගන්න ඕනි. ආශෘතීරි වෙඩි දරුවනේ කෙලිම්ම ජලාංසු සාන්ත්‍රණයේ වැඩි තැනකයි ඳම්. ජලාංසු සාන්ත්‍රණය අඩු තැනකට මේ ජලාංසු ගමන් කිරීම. හැබැයි එක ගමන් කරන්නේ අර්ධ පාරගම්ය පටලයක් කොස්සේ. මොකදද මේ අර්ධ පාරගම්ි පටලයක් කියන්නේ. ඒ හරහා ඇතැම් ද්‍ර්‍යවලට යා හැකි නමුත්, ඇතැම් ්‍රාවලටහ හැකියාවක් නෑ එවැනි දෑ අපි කියනවා අර්ධ පාරගම්ය තේවල් කියන. ්‍රාර්ධ පාරගම්ය පටලයක් කරහා තමයි මේ ආසුතිය සිදධවෙන්නේ කියනමකදද අංශුසාන්ද්‍රනයේ වැඩි තැනයිදම් මොනාංශුද ඇතටම ජලානේ අපි අංසු සාද්‍රනයේ වැඩිතරන මේ ජලාංසු කියලාම කියන්න ඕන්නේේ එ නම් ආසුතිය කියනමකක්ද ජලාංසු සාන්ත්‍රනයේ වැඩිතර සිට ජලාංසු සාන්ද්‍රනයේ අඩුතැනකට අරධ පාරගම් මේ පටලයක් හර හා ජලාංසු ගමන් කිරීම ත එහෙම ගත්තහම ඒකට අපි කියනවා ආශුතියක් කියන. ඒත් එක්කම ශාකවල සිද්ධ වන තව ක්‍රියාවලයක් විදිහට අපි මේ පාඩමේදි දකිනවා උත්වේදනය සහ බිින්දු දෙේ කියන්නේ මොකක්ද කියන. ඇත්තරම දරුවනේ දැන් අපි ගෙදරට පලාවර්ග කොන් මේ කඩෙන්ගේ අවස්ථාතිීරුවනි එතකොට මුදනාලිය අපිට දාලා දෙනවා ස්්ොපින් බෑවිි එකක. ශපිම් බෑගික ගෙදරට නකන් හරි ඒ බෑගික පුරාම ජලබින්දු තියෙනවා කියලාවාලට දෙැකල තියෙනවනේද සමහර වෙලාවට අපි ප්‍රාථමික පන්තිවල මේ පාඩම සම්බන්ධව පොඩි අවබෝධයක් ගන්නු. එතකොට වාට සිද්ධ වෙනවා ශොපින් බෑයකක් අරගෙන ස්කෝල ඇරිලා ඉතර ගිහිල්ල ශාකත්තක් වට කරලා ගැටයක් දාලා හොඳර අනුවකින් ගැටයක්දාලා මේක ඇතුට අයි වැස්සොත්වීම ඇතුරට ජලයකතුවෙන් ඇති විදිහයට අපි මේ අත් පොලිතිංවුරයකින් ගැටගහන් ඒම අවස්ථා ඔබ කරලා ඇති. අන්න එක පතක් කරගන්න එතුකොට උත්වේදනයක් කියලා කියන්න දරුවනේ මේ ශාකපත්‍රවලින් ජලය වාශ්පාකාරෙන් එළියට යාම. ශාකපත්‍රයකින් ජලයේ වාශ්පාකාරයෙන් පිටවෙනවනම් අපිඒ එකට කියනවා උත්වේදනයක් කියල. ඒත් එක්කම බිඳදේදී පොඩි වෙනසක් තින. ැ බිදුුදේදී සිද්ධ වෙන්නේ ශාකපත්‍රය තුළින් ජලය වාශ්ප වෙන්නේ නැහැ වාශ්පාකාරයෙන් නෙවෙයි ජලයේ පිටවෙන්නේ ජලය බින්දු ආකාරී. වයිගෝලයේ ආර්ධතාවේ වැඩි රාත්‍රී වෙලාවක බහුලග වශයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ බින්දුු දේකීන ක්‍රියාවලිය. ඔබ දැකල ඇති ඇන්තූරියම් ශාකවල ඒ වගේම හබරල ශාකවල මේ බින්දු දේ සිද්ධ වෙනුවවා. එතකොටඒත් අග පත්්‍ර අගග්‍රයේ, ච්චලාවාගේ තියෙන කොටසක් ඇති. ඒට හේතුව තමයි මේ බිින්දුදේදී ශාකයෙන් පිටවෙන ජලයේ කණිජලවන බහුල ජලය පිටවෙන්. නමුත් උත්වේදනයේදී ජලවාශ්ප පිටවෙනවා ඒවැෑ කණිජලවන නැහ. තොට උත්වේදනය සහ බිදු දෙ අතර වෙනස් කරනු අපිට මේ කොටසි සාකච්ඡා කිරීමේ හැකියාව තියනු. ත ඔබට ප්‍රශ්නයේ මේේ හැකියාව තියෙන අවස්ථා තමයි මමඔයි පාඩ මේ දී ඔබට සමීප කරේ. ඒත් එක්කම, ැද අපි කතාර අත්‍රම ප්‍රා න්ස් ේන ග ඔබට මත ඇති මේ පාඩමේ ලටමගේ කොටසු ේද ාකපත්‍රයකට ආලෝක ශක්තිය ලැබෙර කොට. ඕ සිද්ධ වෙන ක්‍රියාවලියයක් කාහර නිපදවීමේ ක්‍රියාවලිය, ඒත් එක්කම මේ පාඩමේදී අපි කතා කර උත්වේදනයේ සහ බිින්දු දේගෙන ක්‍රියාවලි, ඒ වගේ ආශුතිය සහ විසරණය කියන මේ පරිවාහන ක අන්නඒ වගේ ප්‍රශ්න රාශිය අපි ඔබට ගෙනාව දැන් ඔබට පුළුවන් මේ පාඩමට සම්බන්ධ වෙලා. මීට අදාල මේ පාඩමට අදාල තවත් ගැටලු වලට මහන දෙන්න ඒ ොමදේටිය. Lල් බඩවිට ගිල්ලා එක තියෙනවා මේ පාඩමට අදාල වෙන තවත් ගැටලු කෙටි ප්‍රශ්න සසාහරචනාා ප්‍රශ්න ඔබට ඒවට යහමෙන් උත්තරදීල වැඩි ලපුඩ කටයානමේ හැකියාව තීරෝ තින් දරුවනේ මෝබට ආාධනා කරනවා එවන් වූ දැනුමති දරුවෙක් බවට පත්වෙන්න කියල. ස්තුූතියි.